ආයුබෝවන් අද අපි ඉගෙන ගන්නට යන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ ගොඩක් ලස්සන ජනප්‍රිය ගීතයක්. ඕගලන්ට සින්දුවේ පාට් එක ඇහෙනකොටම මතක් වෙයි මොකද සින්දු කියලා. මතක් වුණා නේද? සීත රැ වසන්තය කියන ගීතය. මේක ප්ලේ කරන්නේ මේක කී එක A minor බීට් එක වෙන්නේ 4 4 1 2 3 4 4 4 බීට් එකේ යන සින්දුවක්. මම අද ඔයගලන්ට කියලා දෙනවා මේකේ තියෙන මේ ලස්සන ලීඩ් පාට් එකයි රිද්ම් එකයි ඒ වගේම 4 4 ප්ලේ කරන්න සිම්පල් රිද්ම් පැටර්න් එකකුයි. ඉස්සෙල්ලාම අපි පොඩි ඩෙමෝ එකක් බලලා පාඩමට යමු. ලස්සනයි ඉස්සෙල්ලාම අපි යම් මේකේ ලීඩ් පාට් එකට ලීඩ් පාට් එක ප්ලේ කරන්නේ කොහොමද ඉස්සෙල්ලා ඔයගොල්ලෝ A minor අල්ලන්න ඕනේ මම පොඩි එක්සයිස් එකක් කියලා දෙනවා A minor අල්ලලා ඔයගොල්ලන්ට තියෙන්නේ 3 4 5 කියන කම්බි තුන ගන්න මොකද මේ ලීඩ් පාට් ඔක්කොම යන්නේ මේකේ 3 4 5 කියන කම්බි වල එතකොට මම 3 4 5 කම්බි ටික ආය ආය ප්ලේ කරන පොඩි එක්සයිස් එකක් මේ 3 4 5 4 3 4 5 4 3 ඕගලන්ට තියෙන්නේ ඒක ගහන ගමන් මෙන්න මේ පල්ලේ ඇඟිල්ල අයින් කරන්න මේ උස්සනවා අයින් කරන මේ ඒ මයින 3 මම හිතන්නේ පැහැදිලි ඇති ඒක පොඩි එක්සයිස් එකක් අපි දැන් කෙලින්ම ලීඩ් පාට් එකට දැන් ඒ මයින අල්ලලා අන්තිම ඇඟිල්ල අතෑරියා තුන්වෙනි කම්බියෙන් පටන් ගන්නවා මේ 3 4 පහ ඕපන් පහේ 1යි ආයි පහ ඕපන් ඊට පස්සේ හතරෙනි කම්බිය 2යි ඕපන් 2යි පැහැදිලි නේද පාට් එක A minor ඇල්ලුවා පල්ලේ ඇඟිල්ල අතෑරිය 3 4 5 ඕපන් පහේ 1යි ආයි පහ ඕපන් හතරෙනි කම්බිය 2යි ඕපන් 2යි 3 4 5 ඕපන් පහේ 1යි පහ ඕපන් ඊට පස්සේ හතරෙනි 2යි ඕපන් 2යි මම මේ නෝට්ස් පල්ලේ හදාන්න ඊට පස්සේ ඒ කෑල්ල ගහලා ඉවර වුණ ගමන් දෙවෙනි පාට් එකට එන්න ඕනේ එහෙමම දෙවෙනි පාට් එක ගහන්න පටන් ගන්න හතරෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එකින් මේ ඕපන් 2යි ඕපන් තුන්වෙනි කම්බිය 2යි ඕපන් ආයි මම කියලා දෙනවා මේ පාට් එක හතරෙනි කම්බියෙන් පටන් ගන්න හතරෙනි කම්බිය ඕපන් ඕපන් හතරෙනි කම්බිය 2 ආයි හතරෙනි කම්බිය ඕපන් තුන්වෙනි කම්බිය 2යි ඕපන් ඒක මම එක පාර ගන්නවා ඕපන් 2යි ඕපන් 3 2යි ඕපන් පැහැදිලි නේද එතකොට මම මේ මුළු ඛණ්ඩයේම නැවත වතාවක් ගන්නවා ඒකට ගිටාර් එකේ මේකට කියන්නේ ලික් එකක් කියලා ඒ ලික් එක එක පාර ගන්නවා දෙවෙනි පාට් එක තුන්වෙනි කම්බියෙන් පටන් ගන්නනේ ආයි පාරක් පෙන්වනවා 3 4 5 ඕපන් 5 1යි 5 ඕපන් 4 2යි ඕපන් 2යි ඊට පස්සේ ඊළඟ පාට් එක හතරවෙනි කම්බිය ඕපන් 2යි ඕපන් ඊට පස්සේ තුනේ කම්බිය 2යි ඕපන් අර මම මෙහෙම ඇඟිල්ල තියාගෙන මේක පළඳිම ඇඟිල්ල අතෑරලා ගහන්න කියලා කිව්වේ එතකොට ඕගලන්ට නෝට්ස් චේන්ජ් වෙන ස්පීඩ් එක වැඩි මේ ඇඟිලි උස්ස උස්ස තියන්න ඕනේ නැහැ බෝඩ් එකම අල්ලන්න ගන්න.
එතකොට මං පෙන්නන්න එකපාර ඉවර වෙන්නේ දෙවෙනි පාර ගහලා ඉවර වෙනකොට පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහලා ඉවර වෙනකොට හතරවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක දෙපාරක් ගහන්න මේ මේලේනේ හතරවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක ආය පාර පෙන්න ආයත් එකමයි ඉවර වෙන එක විතරක් දෙපාරක් හතරවෙනි කම්බියේ ෆ්‍රෙට් එක දෙපාරක් ගන්න ඒ කියන්නේ ඒකම කයල්ල රිපීට් කරනවා දෙපාරක් දෙවෙනි පාර ඉවර වෙන්නේ හතරවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක දෙපාරක් ගහලා ඊළඟට යන්න ඕනේ ඊළඟ ලීඩ් පාර්ට් එක. ඒක පටන් ගන්න කොහෙන්ද? හතරවෙනි කම්බියෙන්. හතරවෙනි කම්බියේ 2 5 හතරවෙනි කම්බියේ 2කින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ 5 ඕපන් 5 1යි. ඕපන් 1යි. ඕපන් 1යි. ඕපන් 1යි. ඒක හතර පාරක් ඒකට ගැව්වා. ඊට පස්සේ පස්වෙනි කම්බියේ 3යි 1යි ඕපන්. ආයෙ පෙන්නනවා. හතරවෙනි කම්බියේ 2කින් පටන් ගන්න 4යි 5යි තමයි ගන්නෙ. 4 2 2 हतर देख पहा ओपन पाए एकाई ओपन एकाई ओपन एकाई ओपन एकाई एक दिन हतर पर गए वो सुनाई एकाई ओपन एक एक पर गहन में मैं ऐदरी नहीं थे ते मुल के अंदर मैं एक पर गहन हरिम लेचर अमार प्राक्टिस තුන්වෙනි කම්බියෙන් පටන් ගන්න. තුන්වෙනි කම්බිය හතරවෙනි කම්බිය පස්වෙනි කම්බිය ඊළඟට හතරවෙනි කම්බිය පස්වෙනි කම්බිය ආයෙ තුන්වෙනි එකම තුන්වෙනි හතර පහ ඊට පස්සේ හතරයි පහයි ගෙවුවා ඊළඟට අර කෑල්ල ගන්න. ප්‍රේම ගී ඇසෙන්නේ මේ අහෝ
ඊමේජ් ඒක දෙපාරක් ගන්න ඊළඟට නොසැලි කියන්න F එකේ ඉන්න ජීමේජ් ඊතේ F එකේ ජීමේජ් ඊට පස්සේ තමයි අන්තිම පෙළේ කෝඩ් තුනක් චේන්ජ් කරනවා මා F එක නිසා G ඒක මේ විදියට ගහන්න ඕනේ ඔයගොල්ලෝ වෙන G මේ මා ඔයගලන්ට පුළුවන් G එකේ ඉඳලා කෙලින්ම A minor වලට යන්න. සීතරේ එක එතකොට මොකද වර්ස් එකත් ඒ විදිහට නෝ ජීවිතේ අපේ මයි පාර පෙන්වන පාර පෙන්වන G major. ඊට පස්සේ ජීවිතේ අපේ මයි පාර පෙන්වන F major ඉත තාරකාරකාව B flat ගිල C එනවා තාරකාව රැට් පායමි ගෙදි E major රැට් පායමි F major රැට් I major පායමි මං හිතන්නේ ඕගොල්ලෝ කෝඩ් චාට් එක බලුවාම මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඕගොල්ලන්ට අර පොඩ්ඩක් සින්දුව හම් කර කර මේ විදිහට පොඩ්ඩක් ඕගොල්ලෝ ස්ට්‍රම් කර කර කෝඩ් එක ෆැමිලිය වෙන්නේ. එතකොට තමයි ඕගොල්ලන්ට ඊළඟ පාර ෆුල් රිද්ම් එක ප්ලේ කරද්දී රිද්ම් පැටර්න් එක ප්ලේ කරද්දී කෝඩ් එක ගහ ගන්න පුළුවන්. අමාරු එකකට තියෙන F major වලට යන්න තියෙනවා. එච්චරයි F එක ඉතින් ඕගොල්ලෝ මේ විදිහට ගහන්න පුළුවන්. ෆුල් බා යන්න ඕනේ නැහැ. මේක ෆුල් බාන්ට මෙහෙම ගහන්න. ඒ විදිහට පොඩ්ඩක් ගහන්න එක ළඟ කෝඩ් චේන්ජ් වෙන ඒවා ඔයගලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට කෝඩ් චේන්ජ් කරනකොට මැදින් තියෙන වැඩිපුර තියෙන කෝඩ් එක අයින් කරන්න. දැන් අපි යන් රිද්ම් පැටර්න් එක කොහොමද ප්ලේ කරන්න කියලා. මම හැමදාම කරලා තියෙනවා 1 2 3 4 1 2 3 4 ගහන්න හතරම පල්ලයට 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 ස්ට්‍රෝක්ස් හතරක් පල්ලයට 1 2 3 4 කියලා කවුන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම පුරුදු වෙද්දී මේ විදිහට ගහන්න. ඒ විදිහට ගහන්න. ඒ වුණාට මේක තව පොඩ්ඩක් ලස්සන වෙනවා. 1 2 3 4 එක මේ විදිහට ගෙවුවොත්. ඔයගොල්ලන්ට අර විදිහට ගහන්න පුළුවන් නම් මේ විදිහට ගන්න. 1 2 3. තුන්වෙනි ස්ට්‍රෝක් එක පල්ලෙන් උඩට ගහලා ආය හතර පල්ලෙන්. මේ 1 2 3. 1 2 3. 1 2 3. 1 2 3. පැහැදිලි නේද? ආය මම පෙන්නවා. A minor ල ගත්ත 1 2 3. තුන්වෙනි එක පල්ලෙන් උඩට. ඊටද? ආපෝ. අමාරු නෑ. දැන් ඕගොල්ලෝ ලීඩ් පාට් එක දන්නවා, රිද්ම් එක දන්නවා, රිද්ම් පැටර්න් එක දන්නවා. දැන් තියෙන්නේ පොඩ්ඩක් මේක මොඩිෆයි කරගන්න. පොඩි පොඩි ලස්සනට මේක අපිට පුළුවන් පොඩි පොඩි වැඩ කෑලි දාන්න ඕගොල්ලෝ ප්ලේ කරද්දි. දැන් මේ ලීඩ් පාට් එක ගන්න. ඒක ඇත්තටම පොඩි ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන්. ඕගොල්ලෝ පාම් එක අල්ලා අරගෙන අල්ල මේ නෝට් එක කම්බි උඩ තියලා ගන්නකොට පොඩි ලස්සනට එනවා. ඒකේ ඔරිජිනල් ලීඩ් පාට් එක එන විදිහ. මේ වගේ ගන්න මම කලිනුත් කියලා දෙනවා කලින්ටි වල. පැහැදිලි නේද? පොඩ්ඩක් අල්ල තියන්න. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. ඒක එච්චර අමාරු නෑ. අල්ල තියලා ගහන්න. එතකොට ඒක ලස්සනයි.
එහෙමනම් ඕගොල්ලෝ අද මේ සින්දුව තව හොඳට ප්‍රැක්ටිස් කරන්න ගහන්න මොනවාරි ගැටලු තියෙනවා නම් දාන්න මම මේක ලීඩ් පාස් ටික ටැබ්ස් වල දානවා පල්ලෙහායි එහෙමනම් ආයුබෝවන් අලුත් සින්දුවකින් ආයෙ හම්බෙමු